December Devanada Nilum Pokunedi Rakiavani Arakshava Piliganima Shrome Gauru Salsa Dimata Garusaru Obotuling Obogot Nagana Jangam Ginmaka Vuta Kirimakadi Evagema Gurnagilla Sanda Salusuman Matakaranim Tinibat Kirimedi Yadala Ethanol Evagema Motorwahana Liapanish Kirimasandaha Motatapurana Department Dutta Liakuli Dripat Kirimedi Saha Idamaka Miladigana Eka Liapanish Kirimasanda Dripat Kirimedi Baduyana Handin Vime Anki Apikino Taxpayer Identification Namakila Eka Saman Bavitino Tin Kila Tinanke Kilakin Total Make Idripat Kirima Hanivare Vinoa Niti. එතෙන්දී අපි කාරණා දෙකක් බලාපොරොත්තු එකක් තමයි මහ ජනතාව දැනට බදු සඳහා ලියාපදිංචි නැති අය ඒ සඳහා ලියාපදිංචි වීමට අනිවාර්ය පෙළඹවීමක් මෙතනින් කරනවා දෙවෙනි කාරණේ තමයි බැංකුවක සහ එතකොට බැංකුවල නම් සාමාන්‍යයෙන් හුවක් වෙලාවට ඒගාගේ අංක මොනවා හරි දෙයක් තියෙනවා ඉන්නයිසි නම්බර් එක වගේ නමුත් බදු ගෙවන්න නිවීමේ අංකයක් බැංකුවේ බොහෝ විට පවත්වාගෙන යන්නේ නැහැ ඒ වගේම වාහන ලියාපදිංචි කිරීම ඉඩම් ඉල්ලදී ගැනීම ගොඩනැගිලි ඉදිරි කිරීම වගේ දේවල් වලදී ඒ අදාළ ආයතනවල බදු ගෙවන්න හැඳින්වීමේ අංකේ සඳහන් වෙලා තියෙනවා නම් ඒ තොරතුරු ලබා ගැනීමේදී අපිට ඒ තොරතුරු පරිහරණය කිරීම ඉතාම පහසු වෙනවා. සාමාන්‍ය කියනවනේ හුඟක් වෙලාවට මේ වාහන තියන අය ඉඩම් මිලදී ගන්න අය මේ බදු ගෙවන්නේ නැහැ කියලා. ඒකට බදු ලිපි ගොනුවක් ඒ අය වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා නම් සහ ඒ තොරතුරු ලැබෙනවා නම් අනිවාර්යෙන් ඒ අය ගෙවිය යුතු බද්ද ගෙවීමට ඒගොල්ලොන්ට සිද්ධ වෙනවා. එහෙම ගෙවන්නේ නැති අවස්ථාවක දේශාදන් දෙපාර්තමේන්තුවට අවස්ථාවක් ලැබෙනවා. එයාගේ තොරතුරු පවතින ජනවාරි පළමුවෙන්දා සිට ක්‍රියාත්මක වීම සඳහා අපි දැනට අදහස් කරගෙන තියෙන්නේ කොහොමුණත් ඒක මුදල් අමාත්‍යාංශයේ සංගතාවේ අනුව අපි මේ දිනය ඉදිරියේදී තීරණය කරනවා මෙතනදී ජනතාවට පැහැදිලි කරොත් ඇත්තටම මේ බදු ගොනුවක් නැත්නම් මේ ටින් අංකයක් ලබා ගන්නේ කොහොමද යම් කෙනෙකුට ඔන්ලයින් මාර්ගගත ක්‍රමයකට එය ලබා ගැනීමේ හැකියාවක් සහ ඒ දැනුම කියන අයට දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් තොරව දවසේ ඕනෑම වෙලාවක ලෝකේ ඕනෑම තැනක ඉඳලා ඔන්ලයින් අපේ දේශීය දන් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා අපේන ඊ සේවාවන් ඉලෙක්ට්‍රොනික සේවාවන් හරහා ඒ අයට ඔන්ලයින් ලබා ගන්න පුළුවන් එතෙන්දී මොනම ආකාරයකින්වත් දේශීය දන් දෙපාර්තමේන්තුවට පැමිණීමේ අවස්ථාවක් හෝ නිලධාරීන් හමුවීමේ අවස්ථාවක් නැහැ කිසිසේත්ම එහෙම අනියත බියක් ඇති කරගත යුතු නැහැ. බද්දු පනත්වල තියෙන මේ නීති රීතීන් මේ සීමාවන්ට යටත්ව තමයි යම් කෙනෙක් බද්දට යටත් වෙන්නේ. දැන් මෙතෙන්දී අපි මේ බදු අංකයක් ලබා ගැනීම, බදු ගෙවන්න හැඳින්වීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්ය කළ පමණින් ඒ සියලුම දෙනා බදු ගෙවිය යුතුයයි අපි අනිවාර්ය කරලා නැහැ. ඒ අයට බදු ගෙවීම සඳහා බැඳියාවක් තිබුණම් පමණයි බදු ගෙවන්න වෙන්නේ. ඒ කියන්නේ මාසයකට රුපියල් ලක්ෂයක් හෝ වර්ෂයකට රුපියල් ලක්ෂ 12ක් වැඩි ආදායමක්. ඒ ආදායම කියන එකත් ගණනය කරනවා විලඳ ව්‍යාපාරවලින් ලබන ලාභ වලින් නම් අඩු කිරීම වැනි දේ තියෙනවා. සේවා නියුක්තියෙන් නම් එහෙම අඩු කිරීම කිසිවක් එහෙම ලැබෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් එතකොට කුලී ආදායම ඒ වගේ මොකක් හරි ආදායම් ප්‍රභවයක් තියෙන්න ඕනේ. ඒ ආදායම් ප්‍රභවයක් වර්ෂයකට ලක්ෂ 12 ඉක්මවා ආදායමක් ලබන අයගින් තමයි බදු අය වෙන්නේ.